එක දිගට පරාජය වෙනකොට දිනන ක්‍රමය අමතක වෙනවා. එක තරගයක් ජයග්‍රහණය කළා එතනින් තමයි අපිට ගොඩ එන්න පුළුවන්. ඉතින් තරඟ පරාජය වුණා කියලා අපිට ඔලුපල්ල හදාගෙන ගෙදරට ගිහින් ඉන්න බෑ. මොකද අපි ඊළඟ තව තරඟ තියෙනවා. ඉතින් ඒ තරඟ වලට සූදානම් වෙන්න ඕනේ. ඒ ක්‍රීඩකයෝ තමන්ගේ වගකීම් අරගෙන ක්‍රීඩා කරන්න ඕනේ. එතකොට තමයි ජයග්‍රහණය කරන්නේ. ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තීරීම් කමිටුව දිගින් දිගටම ලහිරු තීරමාණට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් චාමර කපු ගෙදරගෙන් ප්‍රශ්න කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරුවෙක් පත් කර සිටියේදී පරිපාලන කමිටු සම්බන්ධීකරණ නිලධාරිනි රයි රේමන් මහත්මිය එහිදී මැදිහත්ව මාධ්‍යවේදීන්ට බාධා කළේ තීරීම් කමිටුව සම්බන්ධයෙන් ප්‍රශ්න නොකරන ලෙසයි. දැන් අද ලකුණු 80ක් තීරමාණ ගහපු නිසා අපි 218 ඉලක්කයට යන්න පුළුවන් වුණා. ඔව් අයින් කරලා හිටියේ ඉන්ජිනේරි නිසා ආපහු ගත්තා. I think that question should be asked from the selectors. It's not fair to ask it from the captain, especially since he's the captain. දැන් captain උත් ඒක ඉන්නවනේ. Correct, but he's තිරිමාන්න හිටියේ නැත්නම් තව ක්‍රීඩකේ 80ක් ගහන්න බෑ කියලා කියන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඒ හිටපු ක්‍රීඩකයෙක් ගහන්න පුළුවන්. ඒක මම හිතන්නේ සිලෙක්ටර්ස්ලගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මගෙන් අහලා වැඩක් නැති ප්‍රශ්නයක්. ඔබතුමා කියනවා තීරීම් කමිටුවට ගරු කරනවා කියන තුමාලගේ තීරණයක්. අපිට ඉහලින් ඉන්න හැම කෙනෙක්ටම මම ගරු කරනවා. මොකද ඒ කට්ටිය ගන්න තීරණය මත තමයි අපි ක්‍රීඩා කරන්නේ. ඒක නිසාද මෙතුමා මාස 20ක් ඒක මගෙන් අහන්නේ. ඉතින් මම කියන්නේ සිලෙක්ටර්ස්ලගෙන් අහන්නේ. ඒක මගෙන් අහලා ප්‍රශ්නයක් නෙමෙයි. දැන් තීරමාණයක මම අහන්න කැමතියි. ඇයි මාස 20ක් තිස්සේ ඔබගේ දක්ෂතා අගේ කලේ නැද්ද තීරණය? මාස 20ෙන් මම ඉන්ජර්ඩ් වෙලා හිටියා මාස 3ක් විතර. ටීම් එකේ නැතිකොට අපි වෙනම අපි පුහුණු වීම කරනවා. ඉතින් මට එච්චරයි කියන්න පුළුවන් ඒ ගැන. ඒ කියන්නේ ඔබතුමාට කතා කරන්න බැරි කොහේ හරි ඉන්ටෙලිජන්ස් එක මොනවද දාලා තියෙනවද? නෑ හැමකුත් නෑ.